දේශපාලනේ යථාර්ථය දවස අයිබෝන් සුබ සන්ධ්‍යාවක් හිතවතුනි. අප දවස දේශපාලන වැඩසටහන ආරම්භ කරන සූදානම්. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන අබ්දුල් කලාම් කියපු කතාවක් මතක් වෙනවා. මේ ගංවතුර කාලෙට කූඹි ගස්වල ඉන්න කූඹි ගංවතුරට ගසාගෙන යනකොට වතුර ඉන්න මාළු කූඹි කනවා. නියඟ එනකොට වතුර නැතුව මැරෙන මාළුන්ව ගොඩබිමේ ඉන්න කූඹි කනවා. එතකොට වෙලාවකට කූඹියා ගොදුරක්, තවත් වෙලාවට කූඹියා මාළුවා ආහාරයට ගන්න සතා බවට පත් වෙනවා. ඒ කියන්නේ කාලයක් එනවා අපි හැමෝටම අපේ කාලය ආපුවාම ප්‍රතිචාර දක්වන්න. මා රටේ දේශපාලන ගැන කතා කරන්නේ ඊයේ හරි අපූර්ව කතාවක් කිව්වා ගමට දැනෙන්න. අර අප්පච්චි මලෝය කියලා කියපු විචිත් විජේ මුනිසෝසා මහත්මයා, එයා කිව්වා ගේ ගං අතුර කාලෙට කබරගොයයි, නයයි, පොළඟයි, මුගටියයි හැම එකටම කොටේ එල්ලෙන්න වෙලා තියෙනවා පණ බේර ගන්න. අපි දැන් එහෙම පණ බේරගත්තු මිනිස්සු කියලා. මගේ ආරාධිතයන් බවට පත්වන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චාමින්ද අබේසිංහ, ජාත්‍යන්තර අධ්‍යනාංශයේ කැලණිය විශ්වවිද්‍යාලයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා මහතා. දැන් මේ වන විටත් ශ්‍රීනාත් මහත්මයා මේ ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා දවස් 3කට කිට්ටුයි. ඒ කියන්නේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය පත් කරන්න අපි ළඟ බොහෝ තොරතුරු තිබෙනවා. මොකද හිතන්නේ මේ ප්‍රමාදයට හේතුව කුමක්ද? ප්‍රමාදයට මම හිතන්නේ ප්‍රධාන හේතුව වෙන්නේ දැන් අපි මේ රජය අපි ගත්තේ සියලුම පක්ෂවල සහයෝගය ඇතුව. ඔව්. දැන් එක්සත් ජාතික පක්ෂය කඩිනම බලද්දි එක්සත් ජාතික පෙරමුණ අපිට තාම 113 නෑ. හරියට එක්සත් ජාතික පෙරමුණට 113 නෑ. එක්සත් ජාතික පෙරමුණ කියන්නේ අපි ඔක්කොම එකතු වුණාම ඔව් ආණ්ඩුවක් හදාගන්න අපිට 113ක් ඕන. ඔව්. බහුතරය පෙන්වන්න. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් 117ක් අත්සන් කරලා දුන්නා. ඔව්. ඒ 117ත් එක්ක තමයි අපි මේ රජය ගත්තේ, නැවත වරක් මේ රජය ගත්තේ. ඉතින් එතකොට දැන් අපිට වෙලා තියෙනවා 117ට අඩුුනේ කොහමද? නෑ, 117 අපිට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ ද්‍රවිඩ සන්ධානයත් එක්ක සීලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් සුරැකීම වෙනුවෙන් තමයි ඒගොල්ලෝ පෙනී හිටියේ. ඔව්. ඒගොල්ලෝ කියන්නේ එහෙමයි. ඉතින් ඒක නිසා දැන් අපිට එක්සත් ජාතික පෙරමුණ විදියට දැන් ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් ඒ ආණ්ඩුව අපි ගිය පාරත් මෙතෙක් කල් අවුරුදු 3ක් කරන් ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගේ සහයෝගය ඇතුව. ඔව්. දැන් ඒ ගැළවිලා තමයි මේ අර්බුදයට ප්‍රධාන හේතුව වුණේ. ඉතින් දැන් අපිට මන් අපි දැක්ක ඊයේ 4 දිනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 4 දිනක් ඔබතුමාගේ වගේ අපච්චි මුලව ඇතුළු 4 දිනක් එක්සත් ජාතික පෙරමුණත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව ගෙනියන්න සහයෝගය දෙනවා කිව්වා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආරංචිය තව කීප දෙනෙක් එනවා කියලා. ඔව්, අපි බලාපොරොත්තු වෙනවා තව 5 දෙනෙක් විතර හෙට අනිද්දා වෙද්දී ඇවිල්ලා මේ ආණ්ඩුව අපිට පිහිට ගන්න සහයෝගය දෙයි කියලා. ආචාර්ය චාමින්ද අබේසිංහ මහත්මයා, ඔබලා ඉගෙනගත්තු අයනේ මේ රටේ. මේ මොකක්ද ලැජ්ජ නැති වැඩේ? දවල් මිගෙල් රෑ ඩැනියෙල් කන්න ඕනුනාම කබරගොයා තලගොයා මාරු කරගන්නවා. මේකද ජනසම්මතවාදය? මේකද ප්‍රජාතන්ත්‍රවාදය? ඒ පැත්තත් එකයි මේ පැත්තත් එක හිත හදාගන්න එකෙක්වත් හරි නෑනේ. චුට්ටක් කරේ හිත හදාගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික 6 දෙනා හිටගත්තු ස්ථාවරෙදියා. ඔවුන් ඔවුන්ගේ හිටගත්තු ස්ථාවරෙවුන් පැහැදිලි කරනවා. දැන් මොකද ආචාර්යතුමනි රටට වෙන්නේ? රොෂාන්, මේ කාරණේ පිළිබඳව විවිධ අදහස් විවිධ පුජ්‍යල විදාකේ ඉදපත් කරන්නට පුළුවන්. නමුත් මම දකින්නේ මේ සිදුවීම පොදු හුදකලා සංසිද්ධියක් නෙවෙයි කියන කාරණේ. මේක තමයි අපේ දේශපාලන සංස්කෘතියේ අපට උරුම වෙච්ච මේ බල දේශපාලන සංස්කෘතියේ නයිසර්ගික ප්‍රතිඵලයක්. ඒ නිසා මේ කෙනෙකුට කියන්න පුළුවන් මේ පසුගිය දින අපි 30ක් 50ක් කියලා කියනවා මේ අර්බුදකාරී තත්ත්වෙන් යම් තැනට ආව කියලා. ඇතැම් දේශපාලන පක්ෂ තමන්ගේ ජයග්‍රහණ ලීලාවෙන් ප්‍රජාන්තවාදී ජයග්‍රහණය කියනක සමාජගත කරමින් ඒ ජයග්‍රහණ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ ජයග්‍රහණ ලෙස ගන්න උත්සාහ කරුවා. හැබැයි ඇත්තම කාරණේ තමයි මේ සිදුවීම පිටපස්ස සිටින මේ මේ අර්බුදය තැනකට ගමන් කරන්න හේතුව මේ දේශපාලන පක්ෂ විසින් මේ තැන් තැන්වල කියන කාරණා නෙවෙයි. සත්‍ය වශයෙන්ම අපේ රටේ දේශපාලන සංස්කෘතියේ බිඳ වැටීම තමයි මේක පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ ඛේදවාචකයක්. මම දකින්නේ මේක ඛේදවාචකයක්. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොවීමේ, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපෘතිය තුළ තියෙන සම්ප්‍රදායන් වටිනාකම් ගුණවගාවක්
හැබැයි මේ සැබෑ දේශපාලන බල ව්‍යාපාර කෘතියේ ওই සම්ප්‍රදායන් සංස්කෘතීන් කිසිවක් නැහැ. මේ සියල්ල අතහැර තමන්ගේ පුදු දේශපාලන බල ව්‍යාපෘතියේ ක්‍රියාදාමයේ අවසාන මිනි පෙත්තට මැගපු විනාශයේ එක අවස්ථාවක් තමයි මෙතන අපි දැන් ළඟා වෙලා තියෙන්නේ. හොඳයි හිතවතුනි, ඔබ දන්නවද මේ වන විට ඊයේ අපි කිව්වා ආණ්ඩුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා. කතානායකයේ පිළිගත්තා කිව්වා. අද පුවත්පත් බලනකොට කියනවා සම්බන්ධන් මහත්තයා කියනවා මම අර විපක්ෂ නායක පුටුවේ නායම් වුණේ නැහැ කියලා. ඔබ දන්නවද මේ විපක්ෂ නායක පුටුව මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියලා? ඒ තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනයේට අනුව ආණ්ඩුකම ව්‍යවස්ථාදායක සභාවක් තිබෙනවා. මේ සභාවේ නිලබලයෙන් පත්වන පුද්ගලයන් 3 දෙනාගෙන් එකෙක් තමයි විපක්ෂ නායක. ඔබ ඊයේ පාර්ලිමේන්තුවට සමන් දෙන්න පුළුවන් වුණා නම් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහත්තයා හරි අපූරු කතාවක් කියනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය සිවිල් පුරවැසියන් 7 දෙනයි දේශපාලන චරිත 3 දෙනයි හැටියටයි පත් කරන්න අපි යෝජනා කළේ. ඒ කියන්නේ කෙටුම් පතේ. හැබැයි දේශපාලකම එකතු වෙලා අන්තිමේ සිවිල් 3 දෙනෙක්ට දාලා දේශපාලක ප්‍රතිඵලය ඉතාම දරුණු වෙන්නේ ඒ අය තමයි පොලිස්පති, නීතිපති, කොමිෂන් සභා ඒවට මුල් පුටු වලට පුද්ගලයන් පත් කරන්නේ. මා නිසා මෙන්න මේ කාරණාව ඔළුවේ තියාගෙන අපි දැන් සාකච්ඡාවට යනවා. මේ ජෝසප් මයිකල් පෙරේරා මහත්තයාගේ පුතා මතකද UNP-ගේ බල කණුවක් මේ වත්තල ජායල කඳාන පැත්තේ හිටපු කතානායකතුමා හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරේ. මා අහන්න ආසයි ශ්‍රීනාත්, ඇත්තටම මේ රනිල් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් කණ්ඩායම් හැංගීමක් ඇති වුණේ ඇයි එක්සත් ජාතික පක්ෂයේ? මොකද දෙමළ සන්ධානයත් රනිල්ව රකින්නවා, රවුෆ් හකීමුත් රනිල්ව රකින්නවා, රිෂාඩ් බදුරුදීනුත් රවුෆ් හකීම්. අපිට ප්‍රශ්නයක් නෑ ඒ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නම්. අපි අහන්නේ ජනසම්මතවාදයේද වැදගත් වෙන්නේ රනිල් සම්මතවාදයේද? මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ගත්තම මේ රටේ පසුගිය 26 වෙනිදා මේ රටේ අපි දැක්කා ව්‍යවස්ථාව උල්ලංඝනය වුණා, අමුහමේ උල්ලංඝනය වුණා. ඒ කියන්නේ ජනාධිපතිතුමා එතුමාට ඕන විදිහට හැසිරෙන්න ගත්තා. ව්‍යවස්ථාව අනුකූලව ක්‍රියා කරන්න නැතුව එතුමාට ඕන විදිහට දේශපාලන අඩුපාඩු කන් නිසා එතුමාට ඕන විදිහට මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න ගත්තා. ඉතින් මේකෙන් ඇත්තටම උනේ එක්සත් ජාතික පක්ෂය තවත් ශක්තිමත් වුණා. මේ සීලු දිනාම සීලුම පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ සන්ධානය එතකොට මුස්ලිම් කොංග්‍රසය මේ කුඩා පක්ෂ සීලුම දෙනා එකතු වෙලා මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය වුණු මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි මේ සීලු දිනාම පෙරේ හිටියේ. දැන් නෑ 113 කොහොමද අගමැතිතුමා 113ක් නැතුව කැබිනට් එක අරන් යන්නේ? කොහොමද 113ක් නැතුව ආණ්ඩුව අරන් යන්නේ? රොෂාන් 113 මට මතක ඇති කාලයක කාටවත් තිබුණේ නෑ. ඔව්. සිනමා බණ්ඩාරනායක මේ මං හිතන්නේ JR ජයවර්ධන මැතිතුමා 6/5 බලයක් තිබුණාන් පස්සේ අපේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආපුදා ඉඳන් 94 කෙලින්ම 113 කාටවත් තිබුණේ නැහැ. මොන නායකයෙක්වත් තිබුණේ නැහැ. දැන් මම අහන්නේ මෙහෙම ගෙම්බ පයින්න වගේ ඔබ දේශපාලකෙක්නේ. දැන් තාත්තා කවදාවත් පැන්නේ නැහැ නේද? පැන්නේ නැහැ. තාත්තා පැන්නේ නැහැ. මේ ක්‍රමේ විපක්ෂයේ තියන්නේ තාත්තලා. විපක්ෂයේ ඉන්න. ඇයි දැන් විපක්ෂයේ ඉන්න බැරි? දැන් විපක්ෂයේ වුණත් කාටවත් මහින්ද මහත්තයා ඉන්නත් බැහැ. විපක්ෂයේ වුණත් ආණ්ඩුව වුණත් අද බහුතරේ නැති ආණ්ඩුවක් තමයි හැමදාම බිහි වෙලා තියෙන්නේ. මේක අච්චාරුවක් නේ ආචාර්යතුමනේ. අපිට තව දවස් 10යි 2018 අවුරුද්ද යන්න තියෙන්නේ. පාරේ දිනකට 3 දෙනෙක් මැරෙනවා අනුතුරු වලේ. අලි ගහලා මැරෙනවා තව පැත්තකින්. දැන් මේ දවස්වල වැස්ස ඇවිල්ලා වගා කරගෙන යනවා ආයෙමත් එළවලු මිල ගණන් ගිහිල්ලා. අපේ ඩොලර් එක කවුරුත් හොයලා බලන්නේ නැහැ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ගැන කවුරුත් හොයන්නේ නැහැ. ණය ගෙවා ගන්න බෑ. ඔවුන්ගේ සේවකයන්ට පඩිනඩි ගෙවා ගන්න බෑ. ආදායම් ගලා එන්නේ නැහැ. බැංකු වලට වාරික අය කරගන්න බෑ. නිවාස ණය ගත්ත අයට රත්තරන් බඩු ගස් තියපු අයට Tamanගේ වාරික ගෙවා ගන්න බෑ. මේ ප්‍රශ්න මැද්දේ තාමත් මේ ලොකු මහත්තුරු ටික සෙල්ලම් කරනවා. අද දවස් 3ක් වෙනවා ආචාර්යතුමනි අමාත්‍ය මණ්ඩලේ පත් කරගෙන නැහැ. අමාත්‍ය මණ්ඩලේ පත් කරන්න බෑ. අරලේගහ මන්දිරේ එක සංවාදයක්, ජනාධිපති ලේකම් කාර්යාලයේ තව සංවාදයක්. මට තේරෙන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා කියනවානේ පරිසර අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය 19 වන ව්‍යවස්ථානුකූලව රටේ ජනාධිපතිවරයා සතු අමාත්‍යාංශ 3ක්. දැන් අපිට තියෙන ප්‍රශ්නයක්. ඇයි මේක මෙච්චර ප්‍රමාද? ප්‍රශාන්ත, ඔබ කියපු රටේ ආර්ථික ප්‍රශ්න, නියගේ ප්‍රශ්නය, ජීවත් වීම පිළිබඳ ප්‍රශ්න, මේ සියල්ල මේ සියලු ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ
ප්‍රතිඵල විදිහට මේ දේශපාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට ඔබ ආමන්ත්‍රණය කරන දන්නේ මේ ප්‍රතිඵල පිළිබඳ අපලන උදේ නෙවෙයි. ඉතින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ පැත්තකින් රටේ ආර්ථිකය හසුරුව ගන්න නිලධාරීන් ආයතන සංස්ථා මේ කිසිවක් කරන්න බැරි වෙලා ඔක්කොම හිර වෙලානේ. කිසි ගැටලුවක් නැහැ. මොකද ගැටලුවක් නැහැ කියන අදහස් කරන්නේ දැන් මේ සියලු දේ ක්‍රියාත්මක කළ යුතු වන්නේ රට සැබෑ ලෙස නියෝජනය කරන ආණ්ඩුවක් විසින්. අපි දකිනවා මේ ආණ්ඩුවක් නැතුව වැඩ කරන්න බෑ. මෑත කාලේ ඉතිහාසයේ විශේෂයෙන් මම කියන්නේ මේ දශකයේ වයි කාල සීමාව තුළ මේ ආණ්ඩු ක්‍රියාත්මක කළේ සැබෑ ලෙසම ජනතා අභිලාෂයකින් කාරණේ සත්‍යතාවය දන්න අපට වඩා හොඳට ජනතාව. ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ තමන්ගේ දේශපාලන බලව්‍යාප්තිය සකස් කිරීම සඳහා පමණයි. දැන් හොඳම උදාහරණයක් බලන්න මේ රටේ දැන් මෑත කාලේම ආණ්ඩුවක් නැතුව අපි බලාගෙන ඉන්න අපේ පිටරට යගිහිලා බලන්න ඒ පිළිබඳ විවිධ මාධ්‍ය ආරම්භ බලන්න මේ රට දකින්නේ අපේ ආණ්ඩුවක් නැති ජනතාවට සේව කරන්න තියෙන අත්‍යවශ්‍යම ක්‍රියාකාරකම ආණ්ඩුවේ කාර්යභාරය මේ වෙනට අක්‍රමණය වෙලා තිනවා. ඒකට හේතුව මොකක්ද කියලා අපි හන්නවනේ. මොකද කියන්නේ අපි හැමිටන් ප්‍රතිපල ගැන කතා කරනවා. අපි සියලු දෙනා ප්‍රතිපල කතා කරනවා. මොකද හේතුව? ජනතාවද වැරදි? ජනාධිපතිද වැරදි? අගමැතිද වැරදි? මහින්ද මහත්තයද වැරදි? කවුද වැරදි? රටේ දේශපාලනයේ විසින් ආණ්ඩු ක්‍රම අරබුදයක් කරා රැගෙන ගොස් තිබෙනවා. කවුද අරන්ගේ? මේ දේශපාලන ව්‍යාපෘතියේ මම හැමදාම දකින්නේ තමයි සැබෑ ලෙසම මේ දේශපාලන පක්ෂවලට වෙන් වෙච්ච මේ නායකයෝ තමන්ගේ රට පිළිබඳව හිතීමෙන් ඔබට ගිය තමන්ගේ පක්ෂ පිළිබඳව වෙච්ච නායකයෝ හැම විටම තමන්ගේ අභිලාෂවලට කටු කරන රට ගැන හිතන්නේ නැති නායකෙක් නෝ එල්ලුම්කටරය ක්‍රමයක් මේ රටේ නැහනේ. රට ගැන හිතන්නේ නැති මිනිහව දඬුවම් කළ හිරේ දාන ක්‍රමයක් මේ රටේ නැහනේ. හැබැයි පොල් ගෙඩියක් කැඩුවොත් අහිංසක මිනිහෙක් හෙල්මට් එකක් නැතුව පාර ගියොත් කහිර පයින්නොත් පොලිසිය මහතුරුත් නීතිය කරනවා. උකුදලගෙන ගිහින් සත්‍ය අධ්‍යයන තුන මාසයක් දවස් 14ක් ඉරේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අපේ කරුඩින් ආවට ඇත්ත කාරණේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේශපාලන ආයතන පද්ධතිය මේ රටේ තියෙනවද? කවුද මුදානමතු ඔබේ යෝජනාවට ඔපල උගත් අය මේ දැන් ඔබේ තනතුර ජාත්‍යන්තර අධ්‍යනංශය. හැබැයි මම විශ්වාස කරනවා රොෂාන් මේ රටේ දේශපාලන තුල තවදුරටත් දේශපාලන විශ්ලේෂකින් කාර්යභාරය ඉවරයි. විශ්ලේෂණ වැඩක් නැහැ. ඒක හේතුව තමයි මේ අපි විද්වතුන් විදිහට අපි හැමිට විශ්වාස කරන මේ සමාජයේ යහපත් කරන්න අපි නොමැටිව් කියලා අපි දාස් කරනවා. හැබැයි මේ සන්දර්භය තුල ඔය කියන වටිනාකම් ඔය ගුණවගාවන් සියලු දෙනක් නැති සැබෑ අර යථාර්ථවාදී දේශපාලන ව්‍යාපෘති නිසා කිසිදු දේශපාලන විශ්ලේෂණයකට මම විශ්වාස කරනවා අධිපති ඉඩක් නැහැ කියලා. ආචාර්යතුමනි මේ මගේ පිටුපස්සේ ඉන්න මගේ සහෝදර ජනතාව මුස්ලිම් අය, තමිල අය, සිංහල අය, එක එක සල්ලි තියෙන අය, සල්ලි නැති අය, පාරේ ඉන්න අය, ත්‍රීවිල් ඩ්‍රයිවර්ස් ඔක්කොමලා ඉන්නවා. මම අහන්නේ අදත් අපිට ආණ්ඩුවක් නැහැ. අදත් ඇමති මණ්ඩලයක් නැහැ. ඉස්කෝල ඇඳුම් ටික ලැබෙන්නේ නැහැ. දැන් ජනවාරි මාසේ ඉස්කෝල පටන් ගන්න ඕනේ. මොකද ශ්‍රීනාත් මහත්තුරු මේ කවුරුත් මේ ප්‍රශ්නේ අපි කතා කරනවා විතර අපිටත් විනෝදයක් කරන්න බෑ රොෂාන් මං හිතන්නේ දැන් තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැන් ජනාධිපතිතුමා සටනක් දියත් කරා සටනෙන් පරාජය වුණා දැන් ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දෙන්න ඕන පැත්තකට වෙලා දැන් ජනමතේ එතුමා පත් කරගත්තු ජනමතේ තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණ හා අනිත් පක්ෂක මේ සටනට එතුමා පත් කරන සටනට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දුන්නා දෙමළ සංධානයත් සහයෝගය දුන්නා එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ මුස්ලිම් කොංග්‍රසය මේ සිළු දිනාම ඒ ශක්තිය දුන්නේ ජනාධිපති කරන්න මේ සිළු දිනාම එකතු වෙලා දැන් එතුමා මේ ආයට ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දෙනවා ඒ කියන්නේ ජනාධිපතිතුමා ඉල්ලාස් වෙන කියලාද කියන්නේ ඉල්ලා මම ඉල්ලාස් වෙන්න කියන්නේ නැහැ නේද එතුමා පැත්තකට ආණ්ඩුව ගෙනියන්න ඒ සහයෝගය ආණ්ඩුව ගෙනියන්න ජනාධිපති එතුමා මේක පැත්තක ඉඳන් කමෙන් ඇඳලා හරියන්නේ නැහැ එහෙමනම් මහ බැංකුව බැඳුම් කර ගනුදෙනු වෙයි චෝදනා ලැබපු උසාවි අරන් ගියපු තමන්ගේ නෝනට තට්ටු පහේ ගෙවල් අරන් දුන්නෝ මේ රවි කරුණානායක වගේ මහත්යෙක්ට මුදල් ඇමතිකම දෙන්න කිව්වොත් ජනාධිපතිතුමා දෙන්න ඕනද නැද්ද? නිකන් සරමෙන් ඔළුව වහගත්තා වගේ වැඩන්නේ. එහෙම මං කියන්නේ එවැනි අවස්ථාවක එතුමා මම හෙළුවෙන්නේ රට. එතුමා මැදිහත් වෙන්න ඕන. නමුත් එහෙමනම් මම දන්නේ මේ රවි කරුණානායක මහත්තයත් මට තරහක් නෑ. මං කියන්නේ වැරදි. අර ලක්ෂ්මන් සේනානායක මහත්මයා කවුද? මුණුපුරායින ඩීඑස් එනනක මහත්තයාගේ එහෙට පැන්න අන්තිමට ඇවිල්ලා කිව්වා පොළොන්නරුව ජනතාවට මම පෙනෙසිනවා. එයාට ඇමතිකම නොදෙන්න හේතුවක් තියෙනවද දෙන්න පුළුවන්. නෑ අද දේශපාලන සදාචාරය කියන එක නැති වෙලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන හේතුව. ඉතින් ඔබලා තරුණ දේශපාලඥයෝ. ඔබලගේ තාත්තලා දේශපාලඥයෝ. ඔබ UNP එකට අදිනවා. තව කෙනෙක් ශ්‍රී ලංකාවකට අදිනවා. තව කෙනෙක් JVP එකට අදිනවා. මුස්ලිම් අය මුස්ලිම් පැත්තට අදිනවා. දෙමළ අය දෙමළ අයට අදිනවා. අන්තිමට මේ රට කොහෙද දතින්නේ? රොෂාන් ඕක තමයි අපි හැමදාම කතා කරපු කාරණේ. අපි කියන කාරණේ තමයි මේ රටේ ජාතිකත්ව නිර්මාණය කරන්න අවශ්‍ය කරන නායකත්වය අපි නැත්තම් කොහොම ජාතික නායකත්වය? ඒ සඳහා බලපාව ප්‍රධානම කාරණේ අපි හැමදාම මම පැහැදිලි කරන දේ තමයි මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරන්න තියෙන ලොකුම බාධාවක් විදිහට හැමෝම කතා කරපු දේ තමයි අපේ නියෝජන ක්‍රමය. අපි 2015 සිටුවේ මේ රටේ වෙච්ච විප්ලවයත් එක්ක මිනිස්සු හිටුවා මේ සීළු බලවේග එකතන එකතු වෙලා ඒ රටට අවශ්‍ය කරන සාධනීය දේශපාලන ආයතන පද්ධති ගොඩනගයි කියලා. හැබැයි ඒ වෙනුවට අපිට හම්බුනේ මොකක්ද?
විකෘති නියෝජනකමයක් අපි උදාහරණ උදා බලමු. ඒ අපි බලාපොරොත්තු වෙන ආකාරයේ නියෝජනකම නෑ ආචාර්යතුමනි. අපි ප්‍රායෝගික දැන් ජනාධිපතිතුමා අහන් ඉන්නෝ නම් බලන් ඉන්නෝ ඔබතුමාලා මොකක්ද කියන්නේ? මේ කොහොම සිවිල් සංවිධාන රොෂාන් මේ සියලු දේවල් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රශ්න අදරයි විසඳන්න බැරිද? අවශ්‍යතාවයේ බේදි ගන්න ජනතාව කෙදෙතරට මේ දේශපාලන ක්‍රියාදාමයට සක්‍රිය සහභාගී වෙනවද කියන කාරණා. කො ලිච්ඡවි පාලනය කො අපි අපි සමහර දේශපාලඥයෝ තමන්ට තමන්ගේ දේශපාලන බලව්‍යාප්තිය ක්‍රියාත්මක කරද්දී අවශ්‍ය කරන විදිහ සංකල්ප ගන්න පුළුවන්. දැන් ලිච්ඡවි කතාව අපි කොහොමද කියලා අපි කවුරුත් දන්නවා. මහත්මා ගාන්ධි වෙනවා කිව්වා. දැන් ඒ ලිච්ඡවි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා සමගිව රැස්වීම, සමගිව නැගී සිටීම, මහාන බමුණන්ට සැලකීම, කුලයස්ත්‍රීන් ආරක්ෂා කිරීම, මේව තමයි ලිච්ඡවි පාලනය. සත්‍ය ප්‍රහණ ධර්ම. මහත්මා ලිච්ඡවි සංකල්ප බිඳ වැටුණ හැටි. මෛත්‍රී මහත්තයා කිව්වා මම මහත්මා ගාන්ධි දර්ශනේ රටට ගේනවා කියලා. ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අද ඉන්දියාවේ ආගම් 60ක් විතර තියෙනවා. හැබැයි ජාති ගියේ තියෙන එක භාෂාවකින්. හැබැයි ඔවුන්ගේ ප්‍රාන්තවලට ස්වාධීන බලය දීලා තියෙනවා. අද අපේ රටවල් ලැජ්ජ වෙන්න එපයි මේ ගැන. ඒ ගැන තියෙන නැවතත් කතා කරන්න ඕන කාරණා තමයි අපිට මේ අපි හිතාගත්තු නායකයෝ දැන් අපි හොඳටම දන්නවා මේ රටේ ජාතිකත්ව නිර්මාණ කණ්ඩායම් ආපු ඉතිහාසයේ මෑත ඉතිහාසය ආපු 2005 පස්සේ ආපු හොඳම අවස්ථාව තමයි 2015 පරිවර්තන. යහපාලනය. යහපාලනය. යහපාලනය කියන වචනේ මම භාවිතා කරන්න මම කැමති නෑ. මොකද ඔය යහපාලනය කියන වචනේ අපි ගන්න විදිහ වෙනස් ආකාරයෙන් ගන්නෙ. ඔව්. රටට ගැලපෙන වඩාත් කාර්යක්ෂම පාලනයක්. අපි කියනවා හොඳ ඔපචුනිටි එකක් හම්බ වුණා. අවස්ථාවක් නිර්මාණය වුණා. දැන් මේ රොෂාන් ඒක ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. දැන් ජනතාව බාර දුන්නු කාර්යභාරය ඉෂ්ට කරේ නෑ. ජනාධිපතිතුමා ඉෂ්ට කරෙත් නෑ. ආණ්ඩුව ඉෂ්ට කරෙත් නෑ. ඒ ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉෂ්ටුුන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ මෙතන. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ 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 මනාප ක්‍රමයේ නැති කරන්න, මේ ඡන්ද ක්‍රමයේ නැති කරන්න. එතකොට ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා තමයි පොරොන්දු වෙන්නේ. ඒවලට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒතකොට හොරු වල්ලනවායි කිව්වා. ඒ හොරු වැල්ලුවේ නැහැ. ඒවලට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඉතින් මේ මේක තමයි මෙව ඉෂ්ට කරේ නැත්තම් දැන් අවුරුදු එකමාරක් තියෙනවා තව. දැන් මේ ආය ආණ්ඩුව හම්බෙලා. දැන් මේ ටික ඉෂ්ටුුන්නේ නැත්තම් ඊළඟ පාර මං හිතන්නේ රෙද්දක් ඇදගෙන ගිහිල්ලා ජනතාවේ ඡන්දයක් ඉල්ලන්න කාටවත් ඉතින් අවුරුදු 70ක් මේ අය රෙදි ඇඳන් ගිහිල්ලා තමයි ආණ්ඩුව කළේ. රෙදි ඇඳන් ගියාට ඡන්දෙ ගත්තට පස්සේ රෙදි ගලවලානේ හිටියේ. අපේ මිනිස්සු ඡන්ද දෙනවනේ ජෝසප් මයික මහත්තයා පුතේ. ඇයි දැන් ඔබ වත්තර ජයල ගියාම දැන් රොෂාන් දැන් ඔබ නරකයි. දැන් රොෂාන් කරුණ ජයසූරිය මහත්තයාට වැඩිය අර පබා කියන ටෙලිනාටියේ චරිතයේ මිනිස්සු ඡන්ද දුන්නානේ ගිහිල්ලා. ඔව් ජනතාව ඉතින් එවැනි විදිහට ඡන්දේ පාවිච්චි කරද්දී අපිට කවුද ඒ නිලිය අපි එයාට අපහාස කරන්න ඕනේ නැහැ. ඊ වගේ අය නාම යෝජනා දැම්මේ කවුද? ඕගොල්ලන්ගේ තාත්තලවක හිටපු මහලකම්වරු. අස්සම් කළා ලිස්ට් එක හදලා එවනවා. මම දන්නේ නැහැ. දැන් ඡන්දේ ලබා ගන්න නොයෙකුත් උපක්‍රම යොදනවා. දැන් මේක තමයි මේ මනාප ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ මේක තමයි. මනාප ක්‍රමයට නළුවෝ දානවා. හැබැයි නළුවෝ ඊට පස්සේ පේන්න නැහැ කොහෙවත්. ආසනේ මේ අහිංසක මිනිස්සු ජනතාව ගිහිල්ලා හොයනවා කොහෙද අපි ඡන්ද දුන්න මිනිහා කියලා දැන්. දැන් අපි අන්තිම මිනිත්තුව ඔබ ඔබ තරුණ දේශපාලකයෙක් ඉගෙන ගත්තු කෙනෙක් මේ රටට කියන්න කරුණා කළා. අපි පුංචි ළමයි ප්‍රශ්න විසඳනවා වගේනේ මේ දහම් පාසල් ප්‍රශ්නනේ මේවා. මේවා නිකන් 2.50 වැඩනේ. ඇයි මේ තරම් වියත් උගත් සමාජයකට මොකක් හෝ අධිකරණේ නාමයෙන් හෝ ජනතාවගේ නාමයෙන් හෝ බුදුහාමුදුරන්ගේ නාමයෙන් හෝ ජේසුස් වහන්සේගේ නාමයෙන් හෝ විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් ශිව දෙවියන්ගේ නාමයෙන් ඇයි මහත්වරු රටට උත්තරයක් දෙන්න බැරි? මේකට ඇත්තටම උත්තරේ දෙන්නේ මේ ක්‍රමයේ වෙනස් කරන එක. ඒක තමයි උත්තරේ. නැත්තම් මේක හැමදාම නිවිලා යනවා. ඔව්. අපි විඤ්ඤාණවාදී විග්‍රහයට යන්න අවශ්‍ය නැහැ. ඔව්. රටේ ජනතාවට කියන්න දෙය අවශ්‍ය කාරණා තමයි ආණ්ඩු තමන්ගේ නියුත බවට පත් කරන්න අවශ්‍ය කරන මේ මැදිහත් වීම කරන්න. සිවිල් සමාජය තමයි කාර්යබාර ඉටු කරලා මාරු වෙනවා. අපි දැක්ක දේ තමයි 2015 ක්‍රියාත්මක වුණේ. ඔවුනුත් වංකයි. ඒ සිවිල් සමාජය ඒක තමයි සැබෑ ලෙසට ජනතාවගේ ඒකරාශී වීමට අවශ්‍ය කරන ආයතන කීපයක් තියෙනවා. අපි අතර මාධ්‍ය සිවිල් සමාජය මේ සියලු දෙනාගේ පැවැත්ම අපි කියන්නේ කෘත්‍යවාදී කියලා හඳුන ගන්නවා. ඒ සියලුම ආයතන වලට පැවරන කාර්යභාරයක්. ඒ සියලු ආයතන තමන්ට පැවරන කාර්යභාරය ඉටු නොවන තත්වයකදී ඔබ අද අපි දුක් විඳින මේ තත්වය තවදුරටත් මේ ශ්‍රී ලංකාවේ මහ පොළවේ තවත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි එකිනෙකාට චෝදනා කළ යුතුයි. ඒ චෝදනා කළ යුතු වන්නේ මේ සමාජයේ දේශපාලන ක්‍රියාවලියේ ක්‍රියාත්මක වන මේ සෑම ආයතනයක්ම තමන්ට පැවරෙන කෘත්‍ය, තමන්ට පැවරෙන කාර්යභාරය නිසලසා ඉටු කළ යුතුයි. ඒ නිසා මේ දේශපාලන ව්‍යුහය කියලා කියන්නේ ඒ එකක් පමණයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිඵල ලබා ගන්න නම් සැබෑ ලෙසම පුරවැසියෝ තමන්ගේ කාර්යභාරය ඉටු කළ යුතුයි. ඒ පුරවැසියේ කාර්යභාරය කියා දීම සඳහා මේ රටේ ජනමාධ්‍යට සැබෑ ලෙස වගකීමක් පැවරුණා. මම එතනදි කියන්නේ මෙතනයි විවිධ මාධ්‍ය විවිධ ආකාරයේ මතවාද නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි සවිඥානික පුරවැසියක් නැති රටක සංවර්ධනයක් හෝ හැබැයි ආචාර්යතුම ඔබ හරියටම හරි සමාජයේ විග්‍රහයේදී කෘත්‍යවාදයේ න්‍යායක් තියෙනවා. තමන්ගේ ජොබ් රෝල් එක කම්කරුවට තමන්ගේ ජොබ් එක, පුරවැසියට පුරවැසියගේ ජොබ් එක, පූජක පක්ෂයට පූජක පක්ෂයේ ජොබ් එක, දේශපාලකයට දේශපාලකගේ ජොබ් එක, වෛද්‍යවරයට වෛද්‍යවරයාගේ ජොබ් එක කරා නම් රට මෙතන තියෙන්නේ. හැබැයි අපි ඔක්කොම පටලගෙන ඉන්නේ.
එක්කෙනෙක් ඇතුළේ ඉන්න 5-6 දෙනෙක්ගේ ජොබ් කරන අය. මා අහන්නේ දැන් දේශපාලකයන්ට බම්බු ගහගන්න කියලා අපට මහජනතාවට ආයතනවලට නිලධාරීන්ට රටගෙන හිතලා වැඩ කරන කාලය ඇවිල්ලා. ඕස්ට්‍රේලියාවේ ඡන්දයක් තියෙන කියලා මිනිස්සු දන්නේ නැහැ. ඡන්දෙ දැම්මේ නැත්තම් සල්ලි දඩ ගහනවා. අපේ රටේ රොෂාන් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැවතත් යෝජනා කරන්නේ මේ කාර්ය වෙන කිසිම කාරණා නෙවෙයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය නිකම් වෙනස් කරන්න බෑ රොෂාන්. ඒ සඳහා දේශපාලන සංස්කෘතිය ගොඩනගෙන ඒ රටේ දේශපාලන ආයතන පද්ධතිය, ආණ්ඩු ක්‍රම ආකෘතිය, ව්‍යවස්ථාදායක විධායක යන අධිකරණ මේ ත්‍රිවිධ බලතල ක්‍රියාත්මක ආයතනත් මේ සියල්ලත් ශක්තිමත්ව මේ රටේ ස්ථාපිත කළ යුතුයි. ඒ දැන් මේ ඇතිවෙච්ච සන්දර්භයකට හොඳයිනේ. ප්‍රජාතන්ත්‍රවාදී හොඳට ප්‍රතිමූර්තිමත් වුණා. 2015 න් ආරම්භ වුණු මේ දේශපාලන ව්‍යාකූලත්වය මම දකින්නේ සාධනීය ආකාරයකට. ඒ හේතුව තමයි ගැටුම තමයි අපේ සමාජ ප්‍රවර්තනයේ ප්‍රධානම සංසිද්ධිය, ප්‍රධානම නියාමනය, ප්‍රධානම සංකල්පය. මේ අවස්ථාව මේ රටේ දේශපාලඥයෝ, මේ රටේ වෘත්තිකයෝ, මේ රටේ ජනමාධ්‍යවේදීන්, මේ රටේ පුරවැසියෝ කෙතෙක් දුරට සාධනීය විදිහට යොදා ගන්නවද කියන කාරණය මත අපේ අනාගත විසඳේවි. හොඳයි, අවසන් වශයෙන් තත්පර 30ක් තියෙනවා. මට කියන්න දේශපාලකයෝ ඔබලානේ ගම්වල ඉන්නේ. මේ අපි මොනවා මොන න්‍යායන් කතා කරත් ආචාර්යතුමයි අපි ගමට ගියහම මේ තත්ත්ව වෙනස්නේ. ගමේ තත්ත්ව වෙනස්නේ නේද? ඒයි හිතන්නේ අමුතු විදිහට. කැපුවත් කොළ කැපුවත් නිල් මේක වෙනස් කරන්න පුළුවන්ද ගමේ? මේක දැන් කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන සංස්කෘතිය දැන් ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙනවා. ගමෙන් ඇත් වෙලා කියන්නේ දැන් අපේ අලුත් પરම්පරාවත් එක්ක මේක ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙනවා මං හිතන්නේ. තාම අර පැරණි කට්ටිය ඉන්නවා කැපුවත් කොළ කැපුවත් නිල් කියාගෙන. නමුත් අලුත් પરම්පරාව මේකෙන් මිදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ තව අවුරුදු 10ක් 15ක් ඇයි ඒ වෙනකොට අපිට බලා ගන්න පුළුවන් මේ කැපුවත් කොළ කැපුවත් නිල් කියන කට්ටිය මේ රටේ මං හිතන්නේ ඉතුරු වෙන්නේ නැහැ. මොලේ බුද්ධිය පාවිච්චි කරලා ඡන්ද දෙන කොට්ටාසයක් මං හිතන්නේ මේ රටේ බිහි වෙනවා වැඩි කල්යන්න ඉස්සෙල්ලා. හොඳයි, අපේ වාසනාවයි ප්‍රාර්ථනාවත් එයමයි. ඔබ දන්නවද මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයට පොලිසියේ විෂය පවර ගන්නවද නැද්ද? 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා ජනාධිපතිවරයා අමාත්‍යාංශවල කාර්යභාරය තීරණය කිරීමෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට එකඟතාවයකින් උපදෙසක් අරගෙන අමාත්‍යවරුන් පත් කළ යුතුය කියලා. දැන් මේ 30ට පස්ස ගන්න බැරුව ඉන්නේ 48 දෙනා. හැමෝම ඉල්ලනවා ඇමති ධූරයක්. මොකටද? රට හදන්න ඇමති ධූර හොයනකොට දවස් 3ක් අමාත්‍ය මණ්ඩලයක් ලංකාවේ නැහැ. ඒ නිසා ප්‍රධාන ධූරදරන අමාත්‍යාංශවලට කවුරුන්ද පත් කරන්නේ අමාත්‍යවරුන් හැටියටයි දැන් අභියෝගය තිබෙන්නේ. මට එක දෙයක් මා හිතන්නේ වෙලාව ඉවර වෙන්න කිට්ටුයි. ආචාර්යතුමනි, මට පොඩි ලෝභකමක් තිබෙනවා මේ සාකච්ඡාව නවත්තන්න. මේ මුදල් වලට ගෙම්බෝ වගේ ෆයින් එක නවත්ත ගන්න ඒගොල්ලොමනේ අකමැති. මේ ලැජ්ජ නැතුව ගිහිල්ලා මේ පැත්තේ වාඩි වෙලා ඒ පැත්තනම බැනලා අමාත්‍යාංශිකුත් ගන්නවනේ. ප්‍රශාන්, දේශපාලනයේ සදාචාරය කියන එක අපිට පෙන්වන්නේ මේ මහ ජනතාවට පමණයි. අපි කවුරුත් ගන්න දාන්නේ අපේ රටවල විතරද? නෑ, මේක දේශපාලන සංස්කෘතික ප්‍රශ්නයක් ප්‍රශාන්. මේක තමයි දිනුම සංවර්ධනය රටවල සැබෑ දේශපාලන ස්වරූපය. ඔවුන් දේශපාලනයේ දකින්නේ බල අරගලයක් සදා පමණයි. බලයේ සඳහා වූ අරගලයක් සදා පමණයි. මම නැවතත් කියනවා සදාචාරයේ ඒකේ ප්‍රතිඵල හරි භයානකයි. 71 88 89 මේ තරුණ LTT සංවිධානයේට මේ පිටරටින් ඇවිල්ලා කොටියු කිව්වේ නෑ. ඒ අපේ සහෝදර තරුණයෝ නේද? රොෂාන්, මේ සෑම දේශපාලන ව්‍යාකූලත්වයක් රණවිරුව මරුණත් අපේ මිනිස්සු. මේ සෑම දේශපාලන සංසිද්ධියක් තුළම මම නැවතත් කියනවා අපිට පේන රිදී රේඛාවක් තියෙනවා. ඒ තමයි මම ගැටුමට මම හැමදාම කැමතියි කියලා කිව්වෙ මේ කාරණ නිසා. මේ ජන සමාජයේ මේක එළියට දකින්නවා. අපි බලමු අපේ ජනතාව මේ පවති තත්ත්ව තුළ නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඉදිරියේදී තමන්ගේ වටිනා ඡන්දය මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍ය කරන ප්‍රාරම්භණයේ විදිහට යොදා ගන්නයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි, බොහොම ස්තුතියි. මේ පුංචි පැටවගේ අනාගතය තියෙන අපේ වයස ගිහිල්ලා ඉවරයි. අපි ඔවුන් ගැනවත් හිතලා දෙයියන්ගේ නාමයට මේ රට හදමු. සුබ රාත්‍රියක්. රාත්‍රියේ 7 ප්‍රවෘත්ති බලන්න අපි හැමෝම. යස්. සුබ රාත්‍රිය.